laptop එක ගන්න තියෙන සුපිරිම තැන චමා computers classic store සිල් දනම සාදරයෙන් පිළිගන්නවා අදත් අපේ inside cinemax youtube channel එකට ඔන්න අදරගෙන වෙලා තියෙන්නේ මේ අවුරුද්දේ අලුතෙන්ම රිලීස් වුණ ඔයාලා කැමතිම විදිහේ අද්භූත ඒ වගේම ලොකු අභිරහසක් හැංගිලා තියෙන සුපිරිම film එකක් මේ film එකේ කතාව මෙහෙමයි එක අවන්හලක් තියෙනවා මේ අවන්හලට ආපු කෙනෙක් හිතලම හරි නොදැනීම හරි මමියක ආකාරයේ සෙල්ලම් බඩුවක් මේ අවන්හලෙන් තියලා ගිහින් තියෙනවා කියලා මේ අවන්හලේ අයිතිකාරයා දැනගන්නවා. ඒක මෙතනින් තියලා ගියපු කෙනා හරියටම හොයාගන්න බැරි නිසා මේ අවන්හලේ අයිතිකාරයා ඒ මමියක හැඩයේ සෙල්ලම් බඩුව අවන්හලේ තියෙන රාක්‍ය කුඩින් තියනවා. නමුත් එදා රෑ බොහොම අමුතුම ආකාරයේ සිද්ධියකට මේ අවන්හලේ අයිතිකාරයාට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක තමයි මේ අවන්හලේ අයිතිකාරයාට එදා රෑ මුළු තැඟේ පැත්තෙන් අමුතුම ආකාරයේ සද්දයක් ඇහෙන පටන් ගන්නවා. ඒ සද්දේ මොකක්ද කියලා පරීක්ෂා කරලා බලන්න මේ අවන්හලේ අයිතිකාරයා යනවා මුළු තැඟේට. අන්න ඒ වෙලාවේදී මේ අවන්හලේ අයිතිකාරුවා ඇස් අදහාගත නොහැකි දෙයක් දකිනවා. ඒ මොකක් වෙන්නේද? කොහොම නමුත් ඔන්න ඔය සිද්ධියත් එක්කම තමයි මේ සුපිරිම ෆිල්ම් එකේ කතාව පටන් ගන්නෙ. පටන් ගත්ත විනාඩියදම ත්‍රිලෙන් කුතුහලෙන් බලන්න පුළුවන් මේ සුපිරිම ෆිල්ම් එක තමයි 2023 ආපු පීසා 3 ද මමී කියන ටැමිල් ෆිල්ම් එක. මේ ෆිල්ම් එකට IMDb 10න් 5ක අගයක් ලැබිලා තියෙනවා. ආරාධන කරන හැම කෙනෙක්ටම මේ සුපිරිම ෆිල්ම් එකේ සම්පූර්ණ කතාව අවසාන විනාඩි තෙක් බලන්න එන්න කියලා. වීඩියෝ එක යන කලින් මතක් කරනවා තවමත් අපේ Inside Cinemax YouTube channel එක subscribe කරමු නැති කෙනෙක් ඉන්නො නම් දැන්ම පහල කළු පාට බටන් එක subscribe කරලා ඊට හැපෙතෙන් තියෙන bell icon එකත් අනිවාර්යෙන් click කරලා තියාගෙන ඉන්න. එහෙනම් බලමු අපි මේ මමියක ආකාරයේ අමුතුම සෙල්ලම් බඩුව අවන්හලට ආවට පස්සේ මේ අවන්හල ඇතුලේ ඇත්තටම සිද්ධ වෙන්න පටන් ගන්නෙ මොන වගේ අද්භූත දේවල්ද? මේ අවන්හලේ අයිතිකාරයා මුළු තැන්ගෙන් එදා ඇත්තටම දැක්කේ මොකක්ද? එතනින් පස්සේ මේ අවන්හලේ අයිතිකාරයාට මොන වගේ දරුණු දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙයිද? ඇත්තටම මෙතන හැංගිලා තියෙන ඒ අඳුරු අභිරහස් අතීත කතාව මොකක්ද කියලා හොයාගෙන තමන්ගේ ජීවිතේ බේර ගන්න මේ අවන්හලේ අයිතිකාරයාට හැකියාවක් ලැබෙයිද? අපි යමු වීඩියෝ එකට. ඔන්න මේ ෆිල්ම් එක පටන් ගද්දිම අපිට පෙන්වන්නේ බෙනී කියලා මිනිස්සෙක්. මේ කෙනාට ඔන්න හම්බෙලා තියෙනවා මමියක ආකාරයේ පුංචි සෙල්ලම් බඩුවක්. ඒකත් අරගෙන බෙනී ගෙදර එනවා. බෙනීට ඉන්නේ එයාගේ වයිෆ්, දුව සහ පුතා. ඉතින් මේ අය රෑ වෙලා දැන් නිදා ගන්න තමයි හදන්නේ. නමුත් නිදා ගන්න කලින් තාත්තගෙන් හොල්මන් කතාවක් අහන්න ඕනේ කියලා පුතා කියනවා. ඊට පස්සේ බෙනී එයා ඇත්තටම අවුරුදු 20කට කලින් මුහුණ දුන්න සිද්ධියක් ගැන කියන්න පටන් ගන්නවා. ඒ කියන්නේ බෙනී ඉස්කෝල යන කාලේ වුණ සිද්ධියක් තමයි මේ වෙලාවේදී බෙනී කියන්නේ. ඒ කාලෙදි බෙනී ගිහපු ඉස්කෝලේ බාස්කට්බෝල් මැච් එකක් පැවැත්වලා තියෙනවා. ඒක එක පැත්තක සෙල්ලම් කරලා තිනවා. නමුත් බෙනීගේ පැත්ත ඒ වෙලාවදී පෙරදීගෙන යන ගමන් තමයි තිබිලා තියෙන්නේ. එහා පැත්තේ කණ්ඩායමේ හිටපු දක්ෂම ක්‍රීඩකයාගේ නම සෑම් කියලා තමයි මේ වෙලාවේදී බෙනී කියන්නේ. කොහොම නමුත් ඒ සෑම් කියන ක්‍රීඩකයා එකපාරටම ප්ලේග්‍රවුන්ඩ් එකේ මැද්දේ ඇදගෙන වැටලා තියෙනවා. අන්න ඒක නිසා එදා බෙනීලගේ පැත්ත තමයි ඒ බාස්කට්බෝල් මැච් එකෙන් දිනලා තියෙන්නේ. කොහොම නමුත් අර ප්ලේග්‍රවුන්ඩ් එකේ මැද්දේ ඇදගෙන වැටෙන සෑම් කියන ළමයා මාස 3කට පස්සේ මිය ගිහින් තියෙනවා. නමුත් එයාගේ මරණයෙන් පස්සේ අමුතුම ආකාරයේ සිද්ධීන් ගොඩක් වෙන්න පටන් අරගෙන තියෙනවා කියලා මේ වෙලාවේදී බෙනී කියනවා. සෑම්ගේ මරණයෙන් පස්සේ ප්ලේග්‍රවුන්ඩ් එකේ රෑ 12 පණිනවත් එක්කම සෑම්ගේ අවතාරය එතන ඉන්නවා කියලා ගොඩක් අය දැකලා තියෙනවලු. ඒ විතරක් නෙවෙයි බාස්කට්බෝල් එක සද්දේ පවා ගොඩක් දෙනට ඇහිලා තියෙනවා. ඉතින් මේ වෙලාවේදී බෙනී තමන්ගේ පුතාට කියන්නේ ඇත්තටම සෑම්ගේ අවතාරය තවමත් ඒ ප්ලේග්‍රවුන්ඩ් එකේ ඉන්නවා කියලා. නමුත් ඒ කතාව අහගෙන හිටියට පස්සේ පුතා තාත්තගෙන් අහනවා, "තාත්තේ ඇත්ත කියන්නේ ඔයා නේද සෑම්ව තල්ලු කරලා දැම්මේ කියලා." තමන්ගේ පුතා ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවට පස්සේ බෙනී මේ වෙලාවේදී කලබල වෙනවා. ඒත් එක්කම බෙනී මේ හොල්මන් කතාව සම්පූර්ණයෙන් නතර කරලා දානවා. ඊට පස්සේ මේ අය නිදා ගන්න තමයි හදන්නේ. නමුත් එකපාරටම බෙනීට මහා රෑ ගෙදර ඇතුලෙන් සද්දයක් ඇහෙන්න පටන් ගන්නවා. ඒ සද්ද ඇහෙන්නේ කොහෙන්ද කියලා බලන්න බෙනී යනවා. නමුත් ඔයාලට හිතා ගන්න පුළුවන් මෙතනින් පස්සේ සිද්ධ වෙන දේ. බෙනී මේ වෙලාවේ දකින්නවා ඔන්න බාස්කට්බෝල් එකක් එයාගේ පැත්තට එනවා. හරියට එයා කියපු අර හොල්මන් කතාවේම සිද්ධිය වගේ දෙයක් තමයි දැන් මෙතන වෙන්නේ. මේ සිද්ධිය නිසා බෙනීගේ හිත ටිකක් කලබල වෙනවා. බෙනීට පස්සේ යනවා මේ බාස්කට්බෝල් එක උඩ ඉඳන් තල්ලු කරේ කවුද කියලා බලන්න. නමුත් මේ වෙලාවේදී එකපාරටම අද්භූත බලවේගයක් වගේ දෙයක් ඇවිල්ලා බෙනීව මරලා දානවා. ඉතින් ඇත්තටම මෙතන සිද්ධ වෙන්නේ මොකක්ද කියලා අපිට දැන්ම තේරෙන්නේ නැහැ. අපි බලමු ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා. ඔන්න දැන්නෙනවා මේ ෆිල්ම් එකේ මේන් ස්ටෝරි එකට. මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය තමයි නාලන්. නාලන් කියන්නේ අවන්හලක අයිතිකාරයෙක්. නාලන් යටතේ සේවකයන් ගොඩක් වැඩ කරනවා. ඇත්තම නාලන් ළඟදි තමයි මේ රෙස්ටුරන්ට් එක පටන් අරගෙන තියෙන්නේ. ඔනිට පස්සේ අපිට පෙන්නනවා මේ ෆිල්ම් එකේ එන දෙවන ප්‍රධාන චරිතය. ඒ තමයි නාලන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්. නාලන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ නම තමයි කායල්. කායල් කියන්නේ සොෆ්ට්වෙයාර් එන්ජිනියර් කෙනෙක්. ඇත්තම කායල් විශ්වාස කරනවා මේ ලෝකේ අද්භූත දේවල් ගොඩක් තියෙනවා කියලා. අන්න ඒක නිසාම කායල් ඒ වගේ අද්භූත දේවල් ගැන රිසර්ච් එකක් මේ වෙදි කරගෙන යනවා. ඔනිට පස්සේ අපිට පෙන්නනවා කායල්
කයල්ගේ අයියා. කයල්ගේ අයියාගේ නම තමයි ශංකර්. ශංකර් කියන්නේ පොලිස් නිලධාරියෙක්. ශංකර් මේ වෙලාවේදී කතා කරනවා නාලන්ට. ඇත්තටම ශංකර් තමන්ගේ නංගි සහ නාලන් අතර තියෙන ඒ ආදර සම්බන්ධතාවය ගැන දන්නවා. ඒ වගේම ශංකර්ගේ සම්බන්ධතාවයට ටිකක්වත් කැමති නැහැ. ඒ විතරක් නෙවෙයි ශංකර් මේ වෙදී තමන්ගේ නංගි වෙනුවෙන්, ඒ කියන්නේ කයල් වෙනුවෙන් වෙනත් තරුණ පිරිමි ළමයෙකුත් හොයලා තියෙනවා. ඒ කෙනාටත් මෙතනට එන්න කියනවා. ඒ පිරිමි ළමයාගේ නම තමයි අරවින්ද්. මේක දැනගත්තට පස්සේ නාලන්ට ගොඩක් තරහ යනවා. නමුත් නාලන් දන්නවා කයල් කවදාවත් එයාව අමතක කරන්නේ නැහැ කියලා. අන්න ඒක නිසා නාලන් එයාගේ හිත ඇතුලේ තියෙන තරහ එළියට පෙන්නන්න යන්නේ නැහැ. නාලන් මෙතනින් පිටත් වෙලා යන්න යනවා. ඔනිට පස්සවල පෙන්නනවා නාලන් එනවා රෙස්ටුරන්ට් එකට. මෙන්න මේ වෙලාවේදී නාලන්ගේ යටතේ වැඩ කරන සේවකයෙක් අර බෙනීලාගේ ගෙදර තිබුණ මමියක ආකාරයේ පුංචි සෙල්ලම් බඩුව මෙතනට අරගෙන එනවා. රෙස්ටුරන්ට් එකට ආපු කෙනෙක් දන්නේම නැතිව මේක මෙතන දාලා ගිහින් කියලා තමයි මේ සේවකයා කියන්නේ. නමුත් දැන් මේ සෙල්ලම් බඩුවේ අයිතිකාරය හොයාගන්න විදියක් නැහැනේ. අන්න ඒක නිසා නාලන් මේ සෙල්ලම් බඩුව තමන්ගේ රෙස්ටුරන්ට් එකේ තියෙන රාක්කයෙන් තියලා තියෙනවා. කවුරු හරි ආපහු මේක ගැන අහගෙන ආවොත් එහෙම එයාට ආපහු මේක දෙන අදහසින්. කොහොනතිට පස්සේ ආපහු සේවකයන් වැඩ ටික පටන් ගන්නවා. ඔන්නිට පස්සෙ අපිට පේනවා එදා රෑ වෙන සිද්ධියක්. ඒක තමයි හැමෝම දැන් වැඩ ටික ඉවර කරලා ගිහින් තියෙන්නේ. නමුත් එක සේවකයෙක් ඉන්නවා. එයා තමයි දැන් මෙතනින් අවසානට යන්න හදන්නේ. එයා මේ රෙස්ටුරන්ට් එකේ කිචන් එකට ගිහින් හැම දෙයක්ම ඕෆ් කරලා ආපහු පිටත් වෙලා යන්න තමයි හදන්නේ. නමුත් මේ සේවකයට තේරෙනවා ආපහු මේ කිචන් එකේ ලයිට්ස් වගේම ලිපවල් පවා ඔන් වෙලා තියෙනවා කියලා. ඒක උනේ කොහොමද කියලා නම් මේ සේවකයට හිතා ගන්නත් බෑ. කොහොම නමුත් ආපහු මේ සේවකයා මේ හැම දෙයක්ම ඕෆ් කරලා දාලා මෙතනින් පිටත් වෙලා යනවා. කොහොම නමුත් එදා රෑ නාලන් නිකමට වගේ කිචන් එක පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න එනවා. ඇත්තටම නාලන් ජීවත් වෙන්නේ මේ රෙස්ටුරන්ට් එකේ එහා පැත්තේ තියෙන කාමරයක. මෙතනට ආවට පස්සේ නාලන්ට තේරෙනවා කිචන් එකේ කිසිම දෙයක් ඕෆ් කරලා නෙවෙයි අර සේවකයා ගිහින් තියෙන්නේ කියලා. නාලන් ඊට පස්සේ ඒ සේවකයාට කෝල් එකක් ගන්නවා. නමුත් ඒ සේවකයා නාලන්ට කියනවා නැහැ සර් මම හැම දෙයක්ම ඕෆ් කරලා තමයි ගියේ කියලා. නමුත් නාලන්ට ඒ සේවකයා විශ්වාස නැහැ. නාලන්ම තමයි ඊට පස්සේ මෙතන තියෙන හැම දෙයක්ම ඕෆ් කරලා නිින්දට යන්නේ. ඔනිට පස්සෙ අපිට පේනවා පහවෙනිද වෙන සිද්ධියක්. ඒක තමයි වීරා කියන බිස්නස්මන් කතා කරනවා නාලන්ට. ඒකට හේතුව තමයි වීරාට තමයි මේ රෙස්ටුරන්ට් එක තිබුණ බිල්ඩින් එක කලින් අයිති වෙලා තිබිලා තියෙන්නේ. නාලන් වීරාගෙන් තමයි ඒ බිල්ඩින් එක අරගෙන තියෙන්නේ. ඒ බිල්ඩින් එක නාලන්ගේ නමට පවරපු ඒ ડોකියුමන්ට්ස් ටික මේ වෙලාවේදී වීරා නාලන්ට දෙනවා. ඉතින් මේ අතරතුරදී අපිට පේනවා රෙස්ටුරන්ට් එකේ වෙන සිද්ධියක්. ඒක තමයි මේ රෙස්ටුරන්ට් එකේ කිචන් එකේ තියෙන ෆ්‍රිජ් එක ඇතුලේ තිබිලා මේ සේවකයන් පිරිසක් හොයාගන්නවා ජෙලි එකක් වගේ අතුරු පසක්. නමුත් මේක හැදුවේ කවුද කියලා කිසිම කෙනෙක්ට හිතා ගන්න බැහැ. සේවකයන් හැම දිනාගෙම අහනවා ඔයාද මේක හැදුවේ කියලා. නමුත් ඇත්තටම මෙතන ඉන්න කිසිම කෙනෙක් නෙවෙයි මේක හදලා තියෙන්නේ. අන්න ඒක නිසා මේ සේවකයන් පිරිස හිතනවා එහෙනම් නාලන් වෙන්න ඇති මේ ජෙලි එක හදන්න ඇත්තේ කියලා. කොහොම නමුත් මේ අය මේ ජෙලි එකේ රසත් බලනවා. ඇත්තටම හිතුවට වඩා මේ ජෙලි එක රසයි කියලා මෙතන ඉන්න හැම කෙනෙක්ටම තේරෙනවා. ඊට පස්සේ මේ අය කරන වැඩේ තමයි රෙස්ටුරන්ට් එකට එන අයටත් රස විඳින්න මේ කෑම එක තියෙනවා. ඇත්තටම රෙස්ටුරන්ට් එකට එන හැමෝම මේ කෑම එකට ගොඩක් ආස වෙනවා. ඒ විතරක් නෙවෙයි ගොඩක් දෙනා ඇවිල්ලා මේ අතුරු පස එයාලට ආපහු ඕනේ කියලා ඕඩර් එකකුත් දානවා. කොහොම නමුත් මේ අතරතුරේදී නාලන් ආපහු රෙස්ටුරන්ට් එකට එනවා. ඊට පස්සේ මේ සේවකයන් කියනවා නාලන් සර් ඔයා හදපු කෑම එක හිතුවටත් වඩා නැගලම යනවා. ගොඩක් කස්ටමර්ස්ලා ආපහු එක ඕනේ කියලා ඕඩර් එකකුත් දාලා තියෙනවා කියලා. නමුත් ඇත්තටම මේ වෙලාවේදී තමයි නාලන් දැනගන්නේ මේ වගේ කෑම එකක් තමන්ගේ රෙස්ටුරන්ට් එකේ තිබිලා තියෙනවා කියලා. ඇත්තම කතාව තමයි නාලනුත් නෙවෙයි මේ කෑම එක හදලා තියෙන්නේ. හැදුවේ කවුද කියලා නාලන්ට හිතා ගන්නවත් බැහැ. නමුත් දැන් කරන්න දෙයක්වත් නැහැ. කස්ටමර්ස්ලා ආපහු මේ කෑම එක ඕඩර් කරලා තියෙනවා. නාලන් ඊට පස්සේ මේකෙන් ටිකක් රස බලලා මේකට ඇතුළත් වෙලා තියෙන මොනවද කියලා එයා හිතලා රෙසිපි එකකට අනුව එයා තනියම මේක හදනවා. පුදුමය කියන්නේ නාලන් හරියටම කලින් ජෙලි එකට සමාන විදිහට මේක හදලා තියෙනවා කියලා අනිත් සේවකයන්ට තේරෙනවා. නමුත් ඇත්තටම නාලන්ට තවමත් පුදුමයි. ඔනිට පස්සවට පේනනවා එදා රෑ වෙන සිද්ධියක්. නාලන් රෙස්ටුරන්ට් එක ළඟ තියෙන එයාගේ කාමරේ නිදාගෙන ඉන්නේ. නමුත් එකපාරටම නාලන්ට තරුණ ගැහැණු ළමෙක් අඬන සද්දයක් ඇහෙන්න පටන් ගන්නවා. නාලන්ට තේරෙනවා මේක ඇහෙන්නේ රෙස්ටුරන්ට් එකේ කිචන් එක පැත්තෙන් කියලා. නාලන් ඊට පස්සේ මේ සද්ද ඇහෙන්නේ කොහෙන්ද කියලා පරීක්ෂා කරලා බලන්න යනවා රෙස්ටුරන්ට් එකේ කිචන් එකට. නාලන් මේ වෙලාවදී දකිනවා කවුදෝ ගැහැණු ළමෙක්ගේ ලේ පිරුණ කකුල් දෙකක් මෙතන තියෙනවා. ඒක ගැන තවදුරටත් පරීක්ෂා කරලා බලන්න හදද්දි එකපාරටම ඔන ලයිට්ස් ඔන් වෙනවා. ඊට පස්සේ බලද්දී නාලන්ට තේරෙනවා කලින් එයා දැකපු ඒ ලේ පිරුණ කකුල් දෙක මෙතන නැහැ කියලා. නමුත් මේ වෙලාවේදී අපිට පේනනවා නාලන්ගේ පිටිපස්සෙන් මොකක්දෝ අද්භූත බලවේගයක් තියෙනවා. ඒ අද්භූත බලවේගය නාලන්ගේ උරහිසෙන් අල්ලන්න තමයි හදන්නේ. නමුත් ඒත් එක්කම මේ රෙස්ටුරන්ට් එකට කෝල් එකක් එනවා. ඊට පස්සේ නාලන් ගිහින් කෝල් එක ආන්සර් කරනවා. ඇත්තටම මේ වෙලාවේදී හැ පැත්තෙන් කතා කරන්නේ වෙන කවුරුවත් නෙවෙයි අර වීරා කියන කෙනා. ඔයාලට මතක ඇදිනේ නාලන්ට මේ රෙස්ටුරන්ට් එක කරගෙන යන්න බිල්ඩින් එක දුන්න මනුස්සයනේ වීරා කියන්නේ. ඇත්තටම මේ වෙදි රෙස්ටුරන්ට් එක වහලා තියෙන්නේ. නමුත් වීරා කැම එක කෝඩ් කරන්න තමයි කතා කරලා තියෙන්නේ. කොහොම නමුත් ඊට පස්සේ නාලන් වීරාට කියනවා හරි සර් මට ටික වෙලාවක් දෙන්න මම කැම එක අරගෙන එන්නම් කියලා. ඔන්නිට ටික වෙලාවකට පස්සේ වීරාගේ ඕඩ එකත් අරගෙන නාලන් එනවා වීරාගේ ගෙදරට. වීරා දොර ඇරලා නාලන්ගෙන් කැම එක අරගෙන වැඩිපුරත් එක්ක මුදලක් දෙනවා නාලන්ට. නාලන් ඊට පස්සේ මෙතනින් පිටත් වෙලා යනවා. වීරා ඊට පස්සේ නාලන් දුන්න කැම එක ටේබල් එක උඩින් තියලා එයාගේ කාමරයට යන්න හදනවත් එක්කම ආපහු ඩෝබෙල් එක වදිනවා කියලා වීරාට තේරෙනවා. වීරා ඊට පස්සේ දොර අරිනවත් එක්කම වීරා දකිනවා ඔන්න නාලන් ආපහු ඕඩ එකක් එක්ක මෙතනට ඇවිල්ලා කියලා. නමුත් ඇත්තටම ටික වෙලාවකට කලින් ඕඩ එක දීලා නාලන් මෙතනින් ගියා. එහෙනම් නාලන් ආපහු මේ දිහට ඇවිල්ලා ඉන්නේ ඇයි කියලා වීරා කල්පනා කරනවා. වීරා ඊට පස්සේ නාලන්ට කියනවා ඔයා ටික වෙලාවකට කලින් ඇවිල්ලා ඕඩ එක බාර දීලා ගියානේ කියලා.
නමුත් ඇත්තටම ටික වෙලාවකට කලින් ආපු නාලන් දුන්න ඒ කෑම ඕඩ එක ගෙදර ඇතුලේ නැහැ කියලා. ඒ කියන්නේ අර ටේබල් එක උඩ නැහැ කියලා වීරට තේරෙනවා. සිද්ධුනේ මොකක්ද කියලා වීරට හිතා ගන්නවත් බැහැ. කොහොම නමුත් වීරා ආපහු නාලන්ට ඒ මුදල දීලා නාලන්ව පිටත් කරලා යවනවා. කොහොම නැතිට පස්සේ වීරා යනවා වොෂ් එකක් දාගන්න වොෂ්රූම් එක ඇතුළට. නමුත් එකපාරටම මේ වොෂ්රූම් එක එලියන් ලොක් වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ වොෂ්රූම් එකේ තියෙන හීට් එක එකපාරටම වැඩි වෙන්න පටන් ගන්නවා. වීරා මේ වොෂ්රූම් එකේ දොර අරගෙන එළියට යන්න උත්සාහ කරනවා. නමුත් ඒ වැඩේ වීරට කරගන්න වෙන්නේ නැහැ. හීට් එක වැඩි වෙලා වීරා එහෙම මේ වොෂ්රූම් එක ඇතුළෙම මැරෙනවා. ඔනිට පස්සෙ අපිට පෙන්නන පහොනද වෙන සිද්ධියක්. වීරාගේ මරණය ගැන ශංකර දැනගෙන තිනවා. ඇත්තටම ශංකරට මේක ලොකු අවස්ථාවක්. ශංකර ඊට පස්සේ කතා කරනවා නාලන්ට. ඒකට හේතුව තමයි අවසාන වතාවට වීරාගේ ගෙදරට ගිහින් තියෙන්නේ නාලන් කියලා CCTV කැමරා හරහා ඔප්පු වෙලා තිනවා. ඒ කියන්නේ දැන් ශංකර උත්සාහ කරන්නේ වීරාගේ මරණයේ ඒ සැකය කෙලින්ම නාලන්ගේ පැත්තට දාන්න. නමුත් නාලන් ඒ කිසිම දෙයක් ගැන දන්නේ නැහැ. ඇත්තටම මෙතනට ආවට පස්සේ තමයි නාලන් දැනගන්නේ මේ වගේ දරුණු දෙයක් සිද්ධ වෙලා තියෙනවා කියලා. කොහොම නමුත් ශංකර් මේ විදිහට නාලන් එක කතා කර කර ඉන්න අතරතුරේදී මෙතනට එනවා අරවින්ද්. ඔයාලට මතකද ශංකර් තමන්ගේ නංගිවත් එක්ක යාළු කරන්න උත්සාහ කරන තරුණ පිරිමි ළමයා තමයි මේ අරවින්ද් කියන්නේ. කොහොමත් මේ වෙලාවේදී ශංකර් අරවින්ද්ගෙන් අහනවා ඔයා ඇයි මෙතනට ආවේ කියලා. ඊට පස්සේ අරවින්ද් කියනවා වීරා කියන්නේ මගේ ගොඩක් හොඳ යාළුවෙක්. එයාගේ මිනිහ බලන්න තමයි මම ආවේ කියලා. කොහොමවත් නාලන් මේ වෙලාවේ මෙතනින් පිටත් වෙලා යන්න තමයි හදන්නේ. නමුත් යන්න කලින් ශංකර් තර්ජනාත්මකව නාලන්ට කියනවා මේ කේස් එක ඉවරයක් වෙනකම් මගෙන් අවසරයක් නැතිව නගරෙන් පිට යන්න හිතන්නවත් එපා කියලා. ඊට පස්සේ නාලන් ඒක පිළි අරගෙන මෙතනින් පිටත් වෙලා යන්න යනවා. කොහොමවත් මේ වෙන හැම සිද්ධියක්ම නිසා නාලන්ට හිතෙනවා මේ හැම අද්භූත සිද්ධියක්ම වෙන කිචන් එකේ CCTV සෙට් කළොත් හොඳයි කියලා. නාලන් ඊට පස්සේ තමන්ගේ සේවකයන් ලවා කිචන් එකට CCTV සෙට් කරනවා. ඔනිට පස්සවල පෙන්නනවා එදා රෑ වෙන සිද්ධියක්. නාලන් දැන් අවධානයෙන් බලාගෙන ඉන්නේ CCTV හරහා මොකක් හරි අද්භූත සිද්ධියක් කිචන් එකේ වෙනවද කියලා. මේ වෙලාවේදී නාලන් දකිනවා තරුණ ගැහැණු ළමයෙක්ගේ ඡායාවක් වගේ දෙයක් කිචන් එකේ තියෙනවා කියලා. ඒක ගැන නාලන් පරීක්ෂා කරලා බලන්න එනවා. නාලන් ටෝච් එක අල්ලනවත් එක්කම දකිනවා තරුණ ගැහැණු ළමයෙක්ගේ ඡායාවක් මෙතන තියෙනවා. නමුත් ආපහු එතන පරීක්ෂා කරලා බලද්දී එතන ඡායාවක් නැහැ කියලා නාලන්ට තේරෙනවා. කොහොමවත් මේ සිද්ධියෙන් පස්සේ නාලන් තමගේ සේවකයන්ටත් කියනවා කිචන් එකේ මෙන්න මේ වගේ අද්භූත සිද්ධියක් වෙනවා. ඒක නිසා ටිකක් පරිස්සමෙන් එක ගැන අවධානයෙන් ඉන්න කියලා. ඔනිට පස්සවල පෙන්නනවා එදා රෑ වෙන සිද්ධියක්. නාලන් කිචන් එක ගැන අද්භූත දේවල් කියපු නිසා සේවකයන් කිහිප දෙනෙක් එදා රෑ ගෙදර යන්නේ නැතිව කිචන් එක ළඟට වෙලා පොඩ්ඩක් බලාගෙන ඉන්නවා මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. මේ අය ඩ්‍රින්ක් එකක් දාන ගමන් තමයි ඉන්නේ. කොහොමවත් මේ වෙලාවේදී එක සේවකෙක්ට කිචන් එක පැත්තෙන් සද්දයක් ඇහෙනවා. එයා කිචන් එක ඇතුළට ඇවිල්ලා පරීක්ෂා කරලා බලද්දි ඔන්න එකපාරටම එයාගේ අතට ලේ බින්දු කිහිපයක් වැටෙනවා. උඩ බලනොත් එක්කම සේවකයා දකිනවා තරුණ ගැහැණු ළමයෙක්ගේ අවතාරයක් වගේ දෙයක් මේ කිචන් එක ඇතුළේ තියෙනවා කියලා. ඒ සේවකයා ඊට පස්සේ හයියෙන්ම කෑ ගහගෙන දුවනවා. මේ සද්දේ නාලන්ට ඇහෙනවා. නාලන් ඊට පස්සේ මේ කිචන් එක ඇතුළට ඇවිල්ලා පරීක්ෂා කරලා බලනවා. මෙන්න මේ වෙලාවේදී නාලන් හරියටම දකිනවා තරුණ ගැහැණු ළමයෙක්ගේ අවතාරයක් මේ කිචන් එකේ තියෙනවා කියලා. නමුත් ඇත්තටම මේ අවතාරයෙන් මේ වෙලාවදීන නාලන්ට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඉතින් මේ සිද්ධින් මෙහෙම යන අතරතුරේදී ඔන්න අපිට පෙන්නනවා අරවින්ගේ ගෙදර වෙන සිද්ධිය. අරවින් කියන්නේ ෆැෂන් ඩිසයිනර් කෙනෙක්. ඒක නිසාම එයාගේ ගෙදර ඩමිස් ගොඩක් තියෙනවා. එක ඩමියක් වහලා තියෙන රෙද්දක් ඇතුළෙන් මේ වෙලාවේදී අරවින්ට සද්දයක් ඇහෙනවා. අරවින්දක පරීක්ෂා කරලා බලන්න යනවත් එක්කම එකපාරටම පිටිපස්ස තියෙන ඩමියක රෙද්දකින් අරවින්ගේ බෙල්ල හිර වෙන්න පටන් ගන්නවා. කොහොමනොත් මේ සිද්ධිය නිසා අරවින්ද් මැරෙනවා. අරවින්ගේ මලසිරර ඔන්න පහවෙනිද තමයි පොලිසිය හොයාගන්නේ. මේ සිද්ධිය සම්බන්ධෙනොත් විමර්ශන කටයුතු කරගෙන යන්නේ වෙන කවුරුවත් නෙවෙයි ශංකර්. ශංකර් ඇත්තටම දැන් නාලන් එක්ක තරහින් ඉන්නේ. අන්න ඒක නිසා අරවින්ගේ මරණයටත් ශංකර් කෙලින්ම සැක කරන්නේ නාලන්ව. නමුත් මේ වෙලාවේදී තවත් පොලිස් නිලධාරියෙක් අරවින්ගේ මරණ පරීක්ෂණ වාර්තාව අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒකේ හොඳින්ම සඳහන් වෙලා තියෙනවා අරවින්ද් සීද විහානි කර ගැනීමකින් තමයි මැරලා තියෙන්නේ කියලා. අන්න ඒක නිසා ශංකර්ට මෙතනින් පස්සේ නාලන්ව ආපහු සැක කරන්න විදියක් නැහැ. කොහොමනම් ඔනිට පස්සවල පෙන්නනවා නාලන් මේ කිචන් එකේ වෙන අද්භූත සිද්ධීන් ගැන කායල්ට කියනවා. මොකද කායල් මේ වගේ දේවල් ගැන විශ්වාස කරනවා. කායල් මේ වගේ දේවල් සම්බන්ධ රිසර්ච් එකකුත් කරගෙන යනවානේ. අන්න ඒක නිසා නාලන් කායල්වත් එක්කගෙන මේ කිචන් එක පරීක්ෂා කරලා බලන්න එනවා. නමුත් කායල් ඇතුළට යනවත් එක්කම ඉබේම දොර වැහෙනවා. ඔන්න දැන් නාලන් ඉන්නේ එළියේ. නාලන්ට ඇතුළට යන්න විදියක් නැහැ. ඉතින් මේ කිචන් එක ඇතුළේ හිර වෙලා ඉන්න කායල්ට කිචන් එක ඇතුළෙන් සද්දයක් ඇහෙනවා. කායල් ඒ සද්ද ඇහෙන්නේ කොහෙන්ද කියලා බලනවත් එක්කම ඔන්න කායල් දකිනවා තරුණ ගැහැණු ළමයෙක්ගේ අවතාරයක් මෙතන අර රතු පාට ජෙලි වගේ කෑම හදන ගමන් තමයි ඉන්නේ කියලා. කායල් එක දැක්කට පස්සේ සෑහෙන බය වෙනවා. නමුත් එකපාරටම ඔන්න නාලන්ට මේ දොර අරගන්න හැකියාවක් ලැබිලා එයා ඇතුළට එනවා. ඒත් එක්කම ඔන්න අර තරුණ ගැහැණු ළමයෙක්ගේ අවතාරය අතුරුදහන් වෙලා ගිහින් කියලා මේ දෙන්නටම තේරෙනවා. ඔනිට පස්සවට පෙන්නනවා පහවෙනිද කායල් සහ නාලන් දෙන්නම එනවා ශිවා කියන ප්‍රොෆෙසර්ව හම්බ වෙන්න. ඒකට හේතුව තමයි මේ වගේ අද්භූත දේවල් සම්බන්ධයෙන් මේ ශිවා කියන ප්‍රොෆෙසර් හොඳින්ම දන්නවා. එයා ගොඩක් මේ වගේ දේවල් සම්බන්ධයෙන් අධ්‍යයන පවා කරලා තියෙනවා. නාලන් සහ කායල් ශිවා ළඟට ඇවිල්ලා සිද්ධවන හැම දෙයක්ම කියනවා. ශිවා ඊට පස්සේ තමන්ගේ අදහස විදියට නාලන්ටයි කායල්ටයි කියනවා අනිවාර්යෙන් ඔය පලිගන්න ආපු ආත්මයක් වෙන්න පුළුවන් කියලා.
කියලා. නමුත් ඇත්තටම කායලට ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ඇයි එහෙනම් ඒ ආත්මය නාලන්ගේ පිටිපස්සෙන් නින්නේ? ඒකට මොකක් හරි හේතුවක් තියෙනවද? අන්න ඒක ගැන ශිවාගෙන් ඇහුවට පස්සේ ශිවා කායලට කියනවා, "ඒ තරුණ ගැහැණු ළමගේ මරණයට කොහෙන් හරි නාලන් සම්බන්ධ ඇති. එහෙමත් නැත්නම් ඒ සිදුවීමේ ප්‍රධාන හේතුවක් නාලන් වෙන්න ඇති. ඒක නිසා තමයි ඒ තරුණ ගැහැණු ළමගේ ආත්මය නාලන්ගේ ළඟට එනවා ඇත්තේ කියලා." කොහොමද ඊට පස්සේ ශිවා නාලන්ගෙන් අහනවා, "මේ වගේ අද්භූත දේවල් සිද්ධ වෙන්න පටන් ගත්තේ කොහොමද කියලා?" ඊට පස්සේ නාලන් කියනවා, "රෙස්ටුරන්ට් එක පටන් ගත්තේ මම ළඟදී. එතනින් පස්සේ තමයි මේ අද්භූත දේවල් සිද්ධ වෙන්න පටන් ගත්තේ කියලා." ඊට පස්සේ ශිවා නාලන්ගෙන් අහනවා, "ඔය බිල්ඩින් එක සම්බන්ධයෙන් ඔයා අතීතේ පොඩ්ඩක් හොයලා බලුවේ නැද්ද කියලා?" ඊට පස්සේ නාලන් කියනවා, "එහෙම කිසිම දෙයක් සම්බන්ධයෙන් මට අහන්න ලැබුණේ නැහැ. මට හිතුවටත් වඩා අඩුවට ඒ බිල්ඩින් එක ලැබුණා. ඒක නිසා තමයි මම ඉක්මනින්ම රෙස්ටුරන්ට් එක පටන් ගත්තේ කියලා." ඊට පස්සේ ශිවා නාලන්ගෙන් අහනවා, "ඒ බිල්ඩින් එකේ කලින් මොන වගේ දෙයක්ද තිබුණේ කියලා?" ඊට පස්සේ නාලන් කල්පනා කරලා බලලා කියනවා, "මිත්‍රා ස්වීට්ස් කියලා කඩයක් තමයි එතන තිබුණේ කියලා." ඊට පස්සේ ඒ නම ශිවා ඉන්ටර්නෙට් එකේ පොඩ්ඩක් සර්ච් කරලා බලනවා. එතකොට මෙයාට වීඩියෝ එකක් හම්බෙනවා. ඒ වීඩියෝ එක බලද්දි මෙයාට තේරෙනවා මිත්‍රා කියලා තරුණ ගැහැණු ළමෙක් සහ එයාගේ අම්මා තමයි ඒ මිත්‍රා ස්වීට්ස් කියන කඩේ කරගෙන ගිහින් තියෙන්නේ. අවුරුදු 5කට කලින් තමයි ඒ කඩේ පටන් අරගෙන තියෙන්නේ. ඇත්තටම ඒ දවස්වලදී ගොඩක් අය අතර ඒ කඩේ ජනප්‍රිය වෙලා පවා තිබිලා තියෙනවා. කොහොමවත් මේ වීඩියෝ එක තවදුරටත් බලාගෙන යද්දී නාලන් දකිනවා මේ වෙද්දිත් අද්භූත ආකාරයට මියගිය වීරා අරවින්ද සහ තවත් කෙනෙක් ඒ වෙලාවේදී කඩේ ඇතුළේ ඉඳලා තියෙනවා කියලා. නමුත් වීරා සහ අරවින්ද අමතරව මෙතන ඉන්න අනිත් කෙනාගේ මුහුණ පේන්නේ නැහැ. මොකද කැමරාවට පිටුපාල තමයි ඒ කෙනා ඉන්නේ. කොහොමවත් මේක දැක්කට පස්සේ නාලන්ට දැන් තේරිලා තියෙන්නේ එහෙනම් මිත්‍රාගේ ආත්මය වගේ දෙයක් තමයි කිචන් එකේ තියෙන්නේ. මිත්‍රාගේ ආත්මය එහෙනම් සමහර විට මෙතන ඉන්න තුන්වෙනි කෙනාව ඊළඟට මරන්න උත්සාහ කරනවද දන්නේත් නැහැ කියලා. කොහොම නමුත් දැන් නාලන්ටයි කායලටයි අවශ්‍ය වෙලා තියෙන්නේ මෙතන හැංගිලා තියෙන මේ කවුරුත් නොදන්න අභිරහස මොකක්ද කියලා හොයාගන්න. අන්න ඒක නිසා නාලන් සහ කායල් මිත්‍රා එයාගේ අම්මත් එක්ක, ඒ කියන්නේ රාණිත් එක්ක ජීවත් වුණ තැන ගැන හොයාගන්නවා. ඇත්තටම ඒ අය ජීවත් වෙලා තියෙන අපාර්ට්මන්ට් එකක. අන්න ඒක නිසා නාලන් සහ කායල් ඒ අපාර්ට්මන්ට් එකට එනවා. ඉතින් මෙන්න මේ වෙලාවදිම මේ අපාර්ට්මන්ට් එකේ අයිතිකාරයා ගමනක් යන්න ඕන නිසා මෙතන පිටත් වෙලා යන්න හදන්නේ. ඉතින් ඇත්තටම මේ අපාර්ට්මන්ට් එකේ අයිතිකාරයාගේ නම තමයි විශ්වනාදන්. නාලන් විශ්වනාදන්ගෙන් ඊට පස්සේ අහනවා, "රාණි සහ මිත්‍රා ජීවත් වුණේ මේ අපාර්ට්මන්ට් එකේ නේද? ඒ අය තවමත් මේ අපාර්ට්මන්ට් එකේ ඉන්නවද?" කියලා. ඊට පස්සේ විශ්වනාදන් නාලන්ට කියනවා, "ඒ කට්ටිය කඩයක් කරගෙන ගියා. ඒ කඩේ ගෑස් ලීක් එකක් ඇති වෙලා මිත්‍රා නම් මැරුණා. මිත්‍රාගේ මරණයෙන් පස්සේ මිත්‍රාගේ අම්මට, ඒ කියන්නේ රාණිට මානසික අවුලක් ඇති වුණා. එතනින් පස්සේ නම් රාණිට මොකක්ද වුනේ කියලා මම දන්නෙත් නැහැ කියලා." කොහොමනම් ඒ විස්තරය කියලා විශ්වනාදන් මෙතන යනවා. නමුත් ඇත්තටම ඒ විස්තරයෙන් නාලන්වත් කායල්වත් සෑහීමකට පත් වෙන්නේ නැහැ. අන්න ඒක නිසා නාලන් වීරා සහ අරවින්ද්ගේ ෆොටෝස් දෙක පෙන්නලා මෙතන ඉන්න සිකියුරිටි ගෙන් අහනවා, "මේ දෙන්නව අඳුරනවද? මේ දෙන්න මේ අපාර්ට්මන්ට් එකට ඇවිල්ලා ගිහින් තියෙනවද?" කියලා. අන්න ඒ ප්‍රශ්නේ අහනවත් එක්කම මේ සිකියුරිටි කලබල වෙනවා. මේ සිකියුරිටිට පස්සේ නාලන්ටයි කායල්ටයි ඉක්මනින්ම මෙතනින් පිටත් වෙලා යන්න කියලා කියනවා. කොහොමවත් මේ වෙලාවදිම ඔන්න සෙල්ලම් කර කර හිටපු බෝලේ මේ පැතර ආපු නිසා ළමයෙක් කෙනවා නාලන් ළඟට. නාලන් ඊට පස්සේ මිත්‍රාගේ අම්මගේ, ඒ කියන්නේ රාණිගේ ෆොටෝ එක මේ ළමයාට පෙන්නලා අහනවා, "මේ අය ගැන ඔයා මොනවද දන්නේ?" කියලා. ඊට පස්සේ මේ ළමයා කියනවා, "මේ ඉන්නේ මිත්‍රාගේ අම්මනේ" කියලා. ඊට පස්සේ නාලන් මේ ළමයාගෙන් අහනවා, "ඒ අය හිටියේ මොන ෆ්ලෝ එකද?" කියලා. ඊට පස්සේ මේ ළමයා කියනවා, "ඒ අය හිටියේ 8 ෆ්ලෝ එකේ" කියලා. ඊට පස්සේ නාලන් කායල්ට ටිකක් මෙතන ඉන්න කියලා එයා හොරෙන්ම 8 ෆ්ලෝ එකට ගිහින් මිත්‍රායි ගෙදර ඇතුළට හොරෙන්ම ඇතුල් වෙනවා. නාලන් ඇතුළට ගිහින් පරීක්ෂා කරලා බලන්න පටන් ගන්නවා මේ සිද්ධියට එයා සම්බන්ධ වෙන විදිහේ මොකක්ම හරි දෙයක් මේ ගෙදර ඇතුළේ තියෙනවද කියලා. මේ වෙලාවදී ඔන්න නාලන්ට හම්බ වෙනවා චිත්‍රයක්. මේ චිත්‍රයේ මොනවද තියෙන්නේ කියලා තව ටික වෙලාවකින් වලට දැනගන්න පුළුවන්. කොහොම නමුත් නාලන් ඒ චිත්‍රයත් අරගෙන මෙතනින් පැන ගන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් මේ වෙලාවෙදිම අර සිකියුරිටි නාලන්ව දකිනවා. නාලන් කලබලෙන් ඇවිල්ලා ලිෆ්ට් එක නගිනවත් එක්කම ඔන්න මේ ලිෆ්ට් එක ඇතුලේ විශ්වනාදන් ඉන්නවා කියලා නාලන් දකිනවා. විශ්වනාදන් ඊට පස්සේ හයියෙම කෑ ගහනවා සිකියුරිටිට. සිකියුරිටිට පස්සේ මේ ලිෆ්ට් එකට ඇතුල් වෙන හදනවත් එක්කම දොර වැහෙනවා. නමුත් සිකියුරිටිගේ බෙල්ල හිර වෙනවා දොරවල් දෙක අතර. කොහොමත් මේ වෙලාවෙදික පාරටම ලිෆ්ට් එක යන්න පටන් ගන්නවා. අන්න ඒක නිසා මේ සිකියුරිටිගේ හිස කඳින් වෙන් වෙලා ඒ සිකියුරිටි මැරෙනවා. කොහොමත් මේ සිද්ධිය නිසා කලබලුණු නාලන් කෙලින්ම එන්නේ කායල් එක්ක ආපහු ශිවාව හම්බ වෙන්න. ඊට පස්සේ නාලන් ටිකකට කලින් එයා දැකපු සිද්ධිය, ඒ කියන්නේ සිකියුරිටි මැරුණ සිද්ධියත් ශිවාට කියනවා. ඒ විතරක් නෙවෙයි, නාලන් මේ වෙලාවේදී මිත්‍රාගේ ගෙදරින් හොයාගත්ත ඒ චිත්‍රය පෙන්නනවා. ඒ චිත්‍රයේ තියෙන්නේ නාලන් ක්‍රිකට් ගහන ආකාරය. බැලූ බැල්මට මේක මිත්‍රා ඇඳපු චිත්‍රයක් කියලා මේ හැමෝටම තේරෙනවා. ඇත්තට මේ වෙද්දී නාලන්ට ප්‍රශ්න කිහිපයක් තියෙනවා. මිත්‍රාගේ ආත්මය තමයි කොහොම හරි තමන්ගේ කිචන් එකේ ඉන්නේ කියලා මේ වෙද්දී නාලන්ට තේරිලා තියෙන්නේ. නමුත් නාලන්ට තවමත් හිතාගන්න බැහැ මිත්‍රාගේ ආත්මය එයාගේ ළඟට එන්නේ ඇයි කියලා. ඒ විතරක් නෙවෙයි, මේ වෙද්දී අද්භූත සිද්ධියක් නිසා මියගිය හැම කෙනෙක්ම නාලන්ට කෙලින්ම සම්බන්ධයි. කොටින්ම කියනවා නම් මේ සිකියුරිටි පවා මැරුණේ නාලන් ඉස්සරහනේ. අන්න ඒක නිසා නාලන් ශිවාට කියන්නේ කොහොම හරි මෙතන තියෙන ඇත්ත හොයාගන්න ඕනේ කියලා. ඊට පස්සේ ශිවා කියනවා, "එහෙනම් අපි මිත්‍රාගේ අම්මව හොයාගත්තොත් එහෙම අපිට මොකක්ම හරි විදියෙ විස්තරයක් හොයාගන්න පුළුවන් වෙයි" කියලා. ඔන්න ඊට පස්සේ අපිට පේනවා නාලන් සහ කායල් එකතුලා කොහොම හරි මිත්‍රාගේ අම්මව, ඒ කියන්නේ රාණිව හොයාගන්න හදන්නේ. නමුත් මේ අයට වෙනත් ක්‍රමයක් නැති නිසා මේ අය මිත්‍රාගේ ආත්මය සම්බන්ධ කරගන්න හදන්නේ. මම කලිනුත් කිව්වනේ කායල් කියන්නේ මේ වගේ දේවල් සම්බන්ධයෙන් විශ්වාස කරන කෙනෙක්. එයා මේ වගේ දේවල් සම්බන්ධ රිසර්ච් පවා කරගෙන යනවානේ. අන්න ඒක නිසා කායල් මේ වෙද්දි හදලා තියෙන සොෆ්ට්වෙයාර් එකක් තමයි මේ වෙලාවේදී මේ
අය මේ වැඩට භාවිතා කරන්නේ. නාලන් සහ කායල් මේ හැම අද්භූත සිද්ධියක්ම වෙන කිචන් එකට ගිහින් ඒ සොෆ්ට්වෙයාර් එක ඔන් කරලා මිත්‍රාගේ ආත්මයට කතා කරනවා. ටික වෙලාවක් යද්දී ඔන්න මෙතන එකපාරටම වෙනසක් වෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම මිත්‍රාගේ ආත්මය මෙතනට එනවා. නාලන් සහ කායල්ගේ හිත්වල මේ වෙලාවේ චකිතයක් ඇති වෙනවා. නමුත් මේ දෙන්නා මිත්‍රාගේ ආත්මෙන් අහනවා අපිට දැනගන්න ඕනේ ඔයාගේ අම්මා මේ විදි කොහෙද ඉන්නේ කියලා. ඒක නිසා අපිට ඒක කියන්න කියලා. ඉතින් මේ වෙලාවේදී මිත්‍රාගේ ආත්මය කතා කරනවා. මිත්‍රා කියන්නේ මගේ අම්මා වෙන කොහෙවත් නෙවෙයි මෙතනම තමයි ඉන්නේ කියලා. ඒත් එක්කම අපිට පෙන්නනවා නාලන් සහ කායල්ගේ පිටිපස්සෙන් මිත්‍රාගේ අම්මගේ ආත්මය. ඒ කියන්නේ රාණිගේ ආත්මයත් එනවා. ඒ කියන්නේ රාණිත් මේ වෙද්දි ජීවතුන් අතර නැහැ. ඊට පස්සේ රාණිගේ ආත්මය අවුරුදු 5කට කලින් වැළලී ගියපු ඒ අඳුරු අතීත කතාව කියන්න පටන් ගන්නවා. ඔනිට පස්සේ අපිට පෙන්නන්නේ අවුරුදු 5කට කලින් උන ඒ සිද්ධිය. ඇත්තටම මිත්‍රා එයාගේ අම්මත් එක්ක ගොඩක් සතුටින් ජීවත් වෙලා තිනවා. ඒ වගේම ඒ දෙන්න ගොඩක් හොඳින් අර රසගැවිලි කඩේ පවා කරගෙන ගිහින් තිනවා. ඒ විතරක් නෙවෙයි වලට මතක ඇති අර රතු පාට ජෙලි එක අන්න ඒ රෙසිපි එකත් වෙන කාගේවත් නෙවෙයි මිත්‍රාගේම තමයි. කොහොනක් මිත්‍රා සහ රාණි ඒ කඩේ දැම්මට පස්සේ නිතරම වගේ අර වීරා කියන කෙනා ඇවිල්ලා තිනවා. වීරා රාණිගෙන් නිතරම වගේ අහලා තිනවා මේ බිල්ඩින් එක විකුණන්නේ නැද්ද කියලා. නමුත් ඇත්තටම රාණියකට කැමති නැහැ කියලා වීරාට කෙලින්ම කියලා තිනවා. ඔනිට පස්සවට පෙන්නන්නේ මිත්‍රා. මිත්‍රා ඉස්කෝලේ යන පිටත් වෙලා තිනවා ඒ වෙලාවේදී. නමුත් ත්‍රිවිල් එක කැඩුණ නිසා ටික වෙලාවක් මිත්‍රා මග නැවතිලඳලා තිනවා. අන්න ඒ වෙලාවේදී ළඟ තිබුණ ග්‍රවුන්ඩ් එකක නාලන් යාළුවන් එක්ක ක්‍රිකට් සෙල්ලම් කරගෙන ඉඳලා තිනවා. කොහොම නමුත් මිත්‍රා නාලන් දිහා බලාගෙන චිත්‍රයක් පවන්දලා තිනවා. අන්න ඒ චිත්‍රය තමයි නාලන්ට හම්බ වුනේ කියලා දැන් ඔයාලට තේරෙනවා ඇතිනේ. කොහොම නමුත් ත්‍රිවිල් එක හැදුවට පස්සේ මිත්‍රා එතන යන්න හදලා තිනවා. ඒත් එක්කම නාලන් ගහපු පාරක් නිසා ඒ බෝලය කිලින්ම ඇවිල්ලා වැදිලා තිනවා මිත්‍රාගේ ඔළුවේ. ඒ සිද්ධි නිසා මිත්‍රාගේ ඔළුවට සෑහෙන ලොකු ඩැමේජ් එකක් වෙලා තිනවා. මොකක් හරි දෙයක් සිද්ධ වුණා කියලා නාලන්ටයි යාළුවන්ටයි තේරලා තිනවා. නමුත් ඒ අය එතනට යද්දී අර ත්‍රිවිල් ඩ්‍රයිවර් මිත්‍රා වෙතින් අරගෙන ගිහින් ඉවරයි. ඒක නිසා ඒ වෙලාවේදී ඇත්තටම සිද්ධ වුණේ මොකක්ද කියලා නාලන් දැනගෙන ඉඳලා නැහැ. කොහොම නමුත් මිත්‍රාව හොස්පිටලෙට ඇඩ්මිට් කළාට පස්සේ තමයි රාණිට ඒ සිද්ධිය ගැන දැනගන්න ලැබිලා තියෙන්නේ. රාණිට පස්සේ ඉක්මනටම හොස්පිටලෙට ඇවිල්ලා තියෙනවා. කොහොම නමුත් ඒ වෙලාවේදී ඩොක්ටර් එක කතා කරද්දී ඩොක්ටර් රාණිට කියලා තියෙනවා වැදුන පහර නිසා මිත්‍රාගේ අභ්‍යන්තර ලේ ගැලීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒකෙන් මිත්‍රාට ෂෝට් මෙමරි ලොස් එකක්. ඒ කියන්නේ කෙටි කාලින මතකයේ අහිමි වීමේ රෝගය දැන් මිත්‍රාට තියෙනවා කියලා. ඒක ඇහුවට පස්සේ රාණිට ගොඩක් දුක හිතිලා තියෙනවා. රාණිට පස්සේ ගිහින් තියෙනවා මිත්‍රාව බලන්න. ටික දවසක් යද්දී මිත්‍රාට සිහිය ඇවිල්ලා තියෙනවා. නමුත් ඩොක්ටර් කියපු ආකාරයට මුලින්ම මිත්‍රාට යාගේ අම්මවත් මතකයේ තිබිලා නැහැ. කොහොනත් ඊට පස්සේ රාණි මිත්‍රාව ගෙදර අරගෙන ගිහින් එයාට හැම දෙයක්ම කියලා දීලා ගොඩක් හොඳින් මිත්‍රාව බලාගෙන තියෙනවා. ටික කාලයක් යද්දී මිත්‍රා යථාර්ථයට පත් වෙන්න පටන් අරගෙන තියෙනවා. නමුත් එයාගේ අර කෙටි කාලින මතකයේ අහිමි වීමේ රෝගය තවමත් තියෙනවා කියලා අම්මට තේරලා තියෙනවා. අන්න ඒක නිසා රාණි මිත්‍රාට ස්මාර්ට් වොච් එකක් දීලා තියෙනවා. කරන්න ඕන හැම දෙයක්ම රෙකෝඩ් කරලා හරිම වෙලාවට ඒකේ ප්ලේ වෙන විදිහට හදලා. කොහොම නම් සති කිහිපයකට පස්සේ මිත්‍රා ආපහු ඉස්කෝලේ යන්න පටන් අරගෙන තියෙනවා. මිත්‍රා ඉස්කෝලේ ඇරලා ආපහු අපාර්ට්මන්ට් එකට එද්දී එයා ලිෆ්ට් එකට නැගලා තියෙනවා. ඒ වෙලාවේදී ඔන්න ඒ ලිෆ්ට් එක තුල ඉඳලා තියෙන අර සෙකියුරිටි. ඒ වෙලාවේදී ඒ සෙකියුරිටි ටිකෙන් ටික මිත්‍රාට ලං වෙලා තියෙනවා. නමුත් මිත්‍රාට තේරිලා තියෙනවා මේ මනුස්සයා එන්නේ හොඳ පොටකට නෙවෙයි කියලා. ඊට පස්සේ මිත්‍රා ඒ සෙකියුරිටිට ඒ වෙලාවේදී බැනලා තියෙනවා. නමුත් ලිෆ්ට් එක දොර ඇරිලා ආපහු මිත්‍රා එළියට යද්දී හැම දෙයක්ම අමතකුණ මිත්‍රා ඒ සෙකියුරිටිට යන්නම් අංකල් කියලා තමයි ගිහින් තියෙන්නේ. ඒ වෙලාවේදී සෙකියුරිටිටත් හිතාගන්න බැරිවිලා තියෙනවා මිත්‍රා ඒ විදිහට කතා කළේ ඇයි කියලා. නමුත් එදාම තවත් සෙකියුරිටි කෙනෙක් හරහා ඒ සෙකියුරිටිට දැනගන්න ලැබිලා තියෙනවා මිත්‍රාට මෙන්න මේ වගේ මතකයේ අහිමි වීමේ රෝගයක් තියෙනවා කියලා. අන්න ඒක ඇහුවට පස්සේ ඒ සෙකියුරිටිගේ හිතට මහ දරුණු අදහසක් ඇවිල්ලා තියෙනවා. පහවෙනිදාත් ඉස්කෝලේ ඇරිලා මිත්‍රා ලිෆ්ට් එකට නැගගට පස්සේ ඒ සෙකියුරිටි කරලා තියෙන වැඩේ තමයි පහළම ෆ්ලෝර් එකට ලිෆ්ට් එක අරගෙන ගිහින් දොර හිර කරලා ලිෆ්ට් එක ඇතුලේම මිත්‍රාව රේප් කරලා තියෙනවා. එක දවසක් නෙවෙයි එක දිගටම දවස් ගාණක් මේ සෙකියුරිටි මේ වැඩේ කරලා තියෙනවා. මොකද මිත්‍රාට මේ කිසිම දෙයක් මතකයේ තියෙන්නේ නැහැ. ඒක නිසා සෙකියුරිටිට හොඳ විශ්වාසයක් ඇවිල්ලා තියෙනවා Taman මේ කරන අපරාධය ගැන කවදාවත් වෙනත් කෙනෙක් දැනගන්නේ නැති වෙයි කියලා. නමුත් හැමදාම ලිෆ්ට් එක පහළට ගිහින් ටික වෙලාවක් රැඳිලා තියෙන එක ගැන විශ්වනාදන්ට සැකයක් ඇවිල්ලා තියෙනවා. විශ්වනාදන් මේක ගැන දැනගෙන ඊට පස්සේ මේ සෙකියුරිටිට පහර දීලා තියෙනවා. දවස් ගාණක් එක දිගට මිත්‍රා සෙකියුරිටි අතින් රේප් වුණාට මිත්‍රාට ඒක මතකයේ තිබුණේ නැති වුණත් මිත්‍රාගේ අමුතුම ආකාරයේ වෙනසක් වෙන්න පටන් අරගෙන තියෙනවා කියලා රාණිට තේරලා තියෙනවා. නමුත් ඇත්තටම ඒකට හේතුව මොකක්ද කියලා රාණිට ඒ වෙලාවේදී තේරලා නැහැ. කොහොනත් ඔනිට පස්සෙ අපිට පෙන්නන්නේ ටික දවසක් ගියාට පස්සේ ඒ අපාර්ට්මන්ට් එකේ ෆන්ක්ෂන් එකක් තිබිලා තියෙනවා. ඒ ෆන්ක්ෂන් එක වෙනුවෙන් කෑම හදන වැඩේ බාර වෙලා තියෙන්නේ රාණිට. රාණියේ වැඩ ටික කර කර ඉද්දී මිත්‍රාවිල කියලා තියෙනවා අම්මේ මගේ ඔළුව ටිකක් කරකැවෙනවා මට රූම් එකට යන්න ඕනේ කියලා. ඊට පස්සේ රාණි තවත් යාළුවෙක් එක්ක මිත්‍රාව යවලා තිනවා රූම් එකට. නමුත් ටික වෙලාවකට පස්සේ රාණි ඒ යාළුවගෙන් අහලා තියෙනවා දුවේ මිත්‍රාව අරගෙන ගිහින් දැම්ම නේද කාමරෙට කියලා. නමුත් එයා කියලා තියෙනවා ඒ වෙලාවේදී රාණිට මිත්‍රාව අරගෙන යද්දී මට මගින් යාව මග හැරුණා කියලා. ඒක ඇහුවට පස්සේ රාණි කලබල වෙලා ඉක්මනටම ආපහු රූම් එකට ඇවිල්ලා පරීක්ෂා කරලා බලලා තියෙනවා. නමුත් ඒ වෙලාවේදී රූම් එකේ මිත්‍රා ඉඳලා නැහැ. ඊට පස්සේ රාණි ඉක්මනටම විශ්වනාදන් ළඟට ගිහින් කියලා තියෙනවා මගේ දුව අතුරුදහන්. ඒක නිසා ඉක්මනටම පණිවිඩයක් දෙන්න හැමෝටම මගේ දුව කොහෙරි ඉන්නවද කියලා බලලා කියන්න කියලා. විශ්වනාද
ආදිනීට පස්සේ රාණිට කියලා තියෙනවා හරි මං එක ගැන බලා ගන්නම් කියලා. ඊට පස්සේ රාණිය එතන යන්න හදද්දී රාණිට ඇහිලා තියෙනවා මිත්‍රාගේ ස්මාර්ට් වෝච් එකේ හඬ විශ්වනාදන්ගේ කාමරය ඇතුලෙන්. Taman මෙච්චර පණ දාගෙන හොයන තමන්ගේ දුව මේ වෙද්දිත් විශ්වනාදන්ගේ කාමරේ ඇතුලේ තමයි ඉන්නේ කියලා. ඒ වෙලාවේදී රාණිට තේරලා තියෙනවා රාණිට පස්සේ කාමරේ ඇතුළට එද්දි එයා දැකලා තියෙනවා විශ්වනාදන් විතරක් නෙවෙයි වීරා සහ අරවින් පවා මෙතනට එකතු වෙලා තමන්ගේ දුව ඒ කියන්නේ මිත්‍රාව රේප් කරලා කියලා. ඒක දැක්කට පස්සේ රාණිට තරහ ගිහින් තියෙනවා. රාණි තමන්ගේ දුවවත් අරගෙන එතන යන්න තමයි උත්සාහ කරලා තියෙන්නේ. නමුත් වීරා එකට ඉඩ දීලා නැහැ. අරවින් සහ විශ්වනාදන් එක්ක එකතු වෙලා රාණිටයි මිත්‍රටයි පහර දීලා තියෙනවා. ඊට පස්සේ විශ්වනාදන් සෙකියුරිටිට කතා කරලා තියෙනවා මේ දෙන්නගේ මලසුරු හංගන ඒ වැඩේට උදව් ගන්න. ඊට පස්සේ වීරා අදහසක් දාලා තියෙනවා මිත්‍රා සහ රාණිව එහෙනම් දැන් අපි අරගෙන යමු එළගේ රෙස්ටෝරන්ට් එකට කියලා. මොකද වීරා කොහොමත් ඒ කඩේ ගන්න බලාපොරොත්තු වෙන ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ මේ හතර දෙනාම එකතු වෙලා මිත්‍රා සහ රාණි අරගෙන ගිහින් තියෙනවා එයාලගේම කඩේ කිචන් එකට. ඒ කියන්නේ මේ වෙද්දි හැම අද්භූත සිද්ධියක්ම වෙන ඒ කිචන් එකට. එතනට ගියාට පස්සේ වීරා කියලා තියෙනවා මෙතන ඇති වුණු ගෑස් ලීක් එකක් නිසා මිත්‍රා මැරුණ බවට අපි සාක්ෂි හදමු. අම්මා වතුර දහන් කරන්න ඕන නිසා අම්මව කෑලි කෑලි කරලා එයාගේ මලසිරුර වෙනම තැනක හංගලා දාමු කියලා. ඊට පස්සේ අරවින් සහ සෙකියුරිටි එකතු වෙලා මිත්‍රාගේ අම්මව ඒ කියන්නේ රාණිව කෑලි කෑලි කපන්න පටන් අරගෙන තියෙනවා. නමුත් ඇත්තටම ඒ වෙද්දිත් මිත්‍රාට සිහිය තිබිලා තියෙනවා. මිත්‍රා ඒ වෙලාවේ දැකලා තියෙනවා තමන්ගේ අම්මව මේ නරුමයන් විසින් කපලා දාන ආකාරයත්. ඔන්න ඔක තමයි අවුරුදු 5කට කලින් වෙලා තියෙන ඒ සිද්ධිය. මේක ඇහුවට පස්සේ නාලන්ට සෑහෙන දුකක් ඇති වෙන්න පටන් ගන්නවා. මොකද නාලන් නිසා තමයි මේ හැමදයක්ම පටන් අරගෙන තියෙන්නේ කියලා මේ වෙදි නාලන්ට තේරිලා තියෙන්නේ. කොහොනද ඊට පස්සේ කායල් නාලන්වත් එක්කගෙන එයාගේ අයියා ළඟට ඒ කියන්නේ ශංකර ළඟට යනවා. ඊට පස්සේ මේ අය හැමදයක්ම ශංකරට කියනවා. නමුත් ඇත්තටම ශංකරට මේ කිසිම දෙයක් විශ්වාස නැහැ. ඒත් කායල් කියන නිසාම ශංකර මේ වෙලාවේදී කෝල් එකක් ගන්නවා විශ්වනාදන්ට මේ සිද්ධිය ගැන කතා කරගන්න. නමුත් විශ්වනාදන් ඉක්මනටම කෝල් එක කට් කරනවා. කොහොනද ඊට පස්සේ ශංකර කියනවා ඔයාලා කියන කතාව ඇත්තක් නම් ඒක තහවුරු කරගන්න අපිට සාක්ෂි ඕනේ. ඒක නිසා අපි කොහොම හරි මිත්‍රාගේ අම්මගේ ඒ කියන්නේ රාණිගේ මලසිරු හොයා ගන්න ඕනේ කියලා. ඉතින් මේ අතරතුරේදී අපිට පෙන්නනවා විශ්වනාදන් දැන් බය වෙලා ඉන්නේ ඊළඟට එයාටත් මොකක් හරි හානියක් වෙයි කියලා. අන්න ඒක නිසා විශ්වනාදන් මේ වෙද්දි මන්තර ගුරුකම් ගැන දන්න පිරිසක් හම්බ වෙන්න ඇවිල්ලා මේ සිද්ධිය කියනවා. ඒ පිරිස ඊට පස්සේ විශ්වනාදන්ට කියනවා මිත්‍රා ජීවිතුන් අතර ඉද්දී එයාට කිසිම දෙයක් මතකයේ තිබුණේ නැහැනේ. ඒක නිසා මිත්‍රාගේ ආත්මය මෙතනට සම්බන්ධයෙන් නැහැ. රාණිගේ ආත්මය තමයි මේ හැම දෙයක්ම කරන්නේ. ඒක නිසා අපි රාණිගේ මලසිරුර හිස කොටස හොයා ගන්න ඕනේ. ඒ හිස කොටස පූජාවක් පවත්වලා සම්පූර්ණයෙන් පුච්චලා දැම්මට පස්සේ මේ කරදරෙන් ඔයාට බේරෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ විශ්වනාදන් කියනවා රාණිගේ මලසිරුරේ කොටස් ටික මම හැංගුවේ ගල්කුරියක කියලා. ඊට පස්සේ විශ්වනාදන් මේ පිරිසත් එක්ක යනවා ඉක්මනටම ඒ ගල්කුරියට. ඊට පස්සේ මේ පිරිස එකතුලා රාණිගේ මලසිරුර හංගලා තියෙන ඒ තැන හාරන්න පටන් ගන්නවා. නමුත් එකපාරටම මෙතනට වහින්න පටන් ගන්නවා. ඒත් එක්කම ඔන්න අද්භූත බලවේගයක් වගේ දෙයක් ඇවිල්ලා විශ්වනාදන්ට පහර දෙන්න පටන් ගන්නවා. විශ්වනාදන්ට හිතා ගන්නවත් බැහැ දැන් මේ මොකක්ද වෙන්න යන්නේ කියලා. ඒත් එක්කම විශ්වනාදන් දකිනවා මෙතන මිත්‍රාගේ ආත්මය ඉන්නවා කියලා. ඉතින් මේ අතරතුරේදී අපිට පෙන්නනවා මේ වෙද්දි විශ්වනාදන් ඉන්නේ කොහෙද කියලා හරියටම ලොකේෂන් එක හොයාගෙන නාලන් සහ කායල් ශංකර් එක්කම මෙතනට එන ගමන් තමයි ඉන්නේ. ඔනිට පස්සේ අපිට ආපහු පෙන්නන්නේ අර ගල්කුරිය සිද්ධ වෙන දේ. මේ වෙද්දි ඔන්න විශ්වනාදන්ගේ අර මන්තර ගුරුකම් දන්න පිරිස රාණිගේ මලසුරේ කොටස් හොයාගෙන හිස කොටස වෙනම අරගෙන ඒක පුච්චන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් ඇත්තටම ඒ අයට ඒ වැඩේ කරගන්න හම්බෙන්නේ නැහැ. එතනින් පස්සේ වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. කතාවක් තියෙනවනේ මැරෙන්න යන මනුස්සයා තුත්තිරි ගහේ තෙල්ලෙනවා කියලා. අන්න ඒකම තමයි මේ වෙලාවේදී විශ්වනාදන් කරන්නේ. විශ්වනාදන් ශංකරව අල්ල ගන්නවා මෙතනින් කොහොම හරි බේරලා යන අදහසෙන්. නමුත් ඒකට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මිත්‍රාගේ ආත්මය මෙතන ඉන්න නාලන්ව පාලනය කරන්න පටන් ගන්නවා. ශංකරගේ අතින් බැටුන ඒ පිස්ටල් එක අරගෙන මේ වෙලාවේදී කෙලින්ම නාලන් විශ්වනාදන්ට වෙඩි තියලා එයාව මරලා දානවා. නමුත් ඇත්තටම නාලන් තවමත් දුකෙන් ඉන්නේ. මිත්‍රාට සහ එයාගේ අම්මට මේ වගේ දරුණු ඛේදවාචකයකට මුහුණ දෙන්න සිද්ධ වුණේ එයා නිසා තමයි කියලා මේ වෙදි නාලන් හොඳින්ම දන්නවා. ඒක නිසා නාලන් මිත්‍රාගේ ආත්මෙන් සමාව ඉල්ලනවා. මිත්‍රාගේ ආත්මය නාලන් ළඟට ඇවිල්ලා කියනවා මම ඔයාට සමාව දුන්නා කියලා. ඊට පස්සේ ඔන්න ওই විදියට මිත්‍රාගේ සහ රාණිගේ ආත්මයන් දෙක මෙතනින් නිදහස් වෙලා යනවා.
ඔන්න මේ ෆිල්ම් එකේ අවසානයේ අපිට පේනවා නාලන් මේ විදිහ රෙස්ටුරන්ට් එකේ ඉන්නේ මේ වෙලාවේදී නාලන්ව හම්බ වෙන්න ශිවා එනවා. ඔයාලට හිතා ගන්න පුළුවන්ද ශිවා මෙතනට ඇවිල්ලා තියෙන්නේ ඇයි කියලා. ඔයාලට මතකද මේ ෆිල්ම් එකේ මුලින්ම මම කිව්වා මේ රෙස්ටුරන්ට් එකේ කවුරු හරි මමියක ආකාරයේ සෙල්ලම් බඩුවක් තියලා ගිහින් තිබුණානේ. අන්න ඒක දාලා ගිහින් තියෙන වෙන කවුරුවත් නෙවෙයි ශිවා. ශිවා ආපහු එක ගන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. කොහොමනවත් නාලන් ඊට පස්සේ ඒක ශිවාට ආපහු ගෙනලා බාර දෙනවා. ඔන්න ඔහොම තමයි මේ සුපිරිම ෆිල්ම් එකේ කතාව ඉවරුනේ. ඉතින් අත්‍තර මේ ෆිල්ම් එකේ තවත් කොටසක් එන්න ඉඩ තියෙනවා කියලා මේ එන්ඩ් එකෙන් අපිට පෙන්නුම් කරලා දීලා තියෙනවා වෙන්නත් පුළුවන්. මොකද මේ මමියක ආකාරයේ පුංචි සෙල්ලම් බඩුව මෙතනට ආවට පස්සේ තමයි හැම දෙයක්ම පටන් ගත්තේ. සමහර විට අසාධාරණට ලක් වෙලා මැරුණ අයගේ ආත්මයන්ට මොකක්ම හරි විදියේ ශක්තියක් මේ සෙල්ලම් බඩුව හරහා ලැබෙනවා වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ පුංචි මමියක ආකාරයේ සෙල්ලම් බඩුව ඊළඟට යන තැනත් මේ වගේම සිද්ධියක් වෙන්න පුළුවන්. නමුත් ඇත්තටම අපරාධයක් කරපු කෙනෙක්ට දඬුවමක් හම්බ වෙන්න ආය අමුතුවෙන් අద్భుත බලවේග අවශ්‍ය වෙන්නේ නැහැ. ලැබෙන්න ඕන දඬුවම කොහොම හරි ලැබෙනවා. අනිවාර්යෙන් ඔයාලගේ දසත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම තවමත් අපේ Inside Cinemax YouTube channel එක subscribe කරන්න නැති කෙනෙක් ඉන්නවා නම් දැන්මයි පහල කළු පාට බටන් එකෙන් subscribe කරලා අනිවාර්යෙන් bell icon එකත් click කරලා තියාගෙන ඉන්න. එහෙනම් තවත් සුපිරිම film එකකින් ඉක්මනට මුණ ගැහෙමු. හැමදාමත් කියනවා වගේ we will meet again.